හයි ගයිස්, සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න ඔයාලට තවත් අලුත් වීඩියෝයක් අරගෙන ආවේ. තම්බ්නේල් එක දැක්කා වගේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඉතින් අපි අපේ ජීවිතේ අලුත් චැප්ටර් එකක් පටන් ගත්තා. අලුත් දෙයකට අඩිය තිබ්බා. ඉතින් අපි තීරණය කරා ඩුබායි වලට සමු දීලා නිව්සීලන්ඩ් වල පදිංචියට යන්න. ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. තාම අපි ඉන්නේ හිමුල අවදියේ ඉන්නේ ඒකේ. ඉතින් අචින් දැනට නිව්සීලන්ඩ් වල ඉන්නේ. දැනට මාසෙකට කලින් අචින් නිව්සීලන්ඩ් වලට ගියා. අපි සිලෙක්ට් කරේ ස්ටුඩන්ට් පාත් එක. ඉතින් අචිනි ගියා මාස්ටර් එකක් කරන්න, වන් ඉයර් මාස්ටර් එකක් කරන්න. ඊට පස්සේ පෝස්ට් ස්ටඩි 3 ඉයර්ස් ඉඳලා PR එකක් ගන්න තමයි අපේ ප්ලෑන් එක. ඒක තමයි අපේ ටාගට් එක. ඉතින් ඒ විස්තර මම ඔයාලට ඉස්සරහ දිගේ අරන් එන්නම්. අපි දන්න දේවල් කොහොමද මේ දේවල් අපි ප්ලෑන් කරගත්තේ සහ අපි කරේ කියන දේවල් මම හිතන්නේ ගොඩක් ඔයාලට වැදගත් වෙයි. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. නමුත් අද වීඩියෝ එක අපි ඔයාලට පෙන්වන්න තීරණය කරේ අපේ අචිනිට, අචිනිගේ ෆෙයාවෙල් පාටිස් ටික දුබායිල් කොහොමද වුණේ සහ අචිනිගේ නිව්සීලන්ඩ් ගමන, අචිනිගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක, ෆස්ට් නිව්සීලන්ඩ් එක්ස්පීරියන්ස් එක කොහොමද, ඒ දේවල් ඉතින් ඔයාලට ෂෙයා කරන්න තමයි මේ වීඩියෝ එක අපි ප්ලෑන් කරේ. එයාපෝට් එක විස්තර පෙන්වන්න කලින් අපි මුලින්ම බලමු ෆෙයාවෙල් පාටිස් ටික. අචින්ට ෆෙයාවෙල් පාටිස් ගොඩක් හම්බුණා. මොකද අපි නොකොඩ ඩුබායි වල අපිට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. අපි දැනට අවුරුදු 10ක් ඩුබායි වල ජීවත් වෙනවා. ඉතින් මේ අවුරුදු 10 ඇතුළත අපිට හොඳ යාළුවෝ හම්බුණා. හම්බෙච්ච යාළුවෝගේ 99%ක්ම අපිට හම්බුනේ හොඳ යාළුවෝ. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. නරක යාළුවෝ හම්බෙච්ච කට්ටිය නිකන් මේ බේම හැලිලා ගියා. ඒක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මම කිව්වාගේ ෆෙයාවෙල් පාටිස් ගොඩක් හම්බුණා අචින්ට. සමහරක් කියනවා මට වීඩියෝ කරගන්න බැරි වුණා, අපි පාටිස් දැම්ම කියන. අපි පාටිස් වුණ යාළුවන්ට ගොඩක් දේවල් සිද්ධ වුණා පෞගේ කාල සීමාව ඇතුළතම. මගේ චැනල් එකේ ගොඩක් වීඩියෝස් දාන්නත් බැරි වුණ එක හේතුවක් තමයි අපි මේ අපේ මේ අලුත් ජර්නීකට ලෑස්තිලා ඒ දේවල් සිද්ධ කරපු නිසා. ඉතින් ඔෆිෂියල් පාටියක් කියලා අපිට යාළුවන්ගෙන් ඉස්සෙල්ලම හම්බුනේ ප්‍රාර්ථනාවෙන්. මේ ප්‍රාර්ථනා පාටියක් ක්ලාස් කියලා තිබ්බා යාළුවෝ ගෙදර. මේ අපේ යාළුවෝ ඔක්කොමත් එකතු කරගෙන ලස්සන වැඩේ අරේන්ජ් කරලා තිබ්බා. ගොඩක් මහන්සිලා තිබ්බා. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති. ඉතින් මම එදත් ප්‍රාර්ථනාට තෑන්ක් කරා මේ කරපු වැඩේට. ඉතින් අදත් ඉතින් මේ වීඩියෝ එකේ ප්‍රාර්ථනා වුණා තෑන්ක් යූ ඔයා කරපු වැඩේට. ලස්සනට වැඩේ කරලා තිබ්බා. වචනයක්වත් ගොඩක් හැපි වුණා එදා ඒවා කරලා තිබිච්ච ඩෙකරේෂන් සහ ඒ දේවල් වලට. හරි, ඉතින් අපි බලමු ඉතින් කට්ටිය කොහොමද පාටිය ගියේ, කොහොමද අපි මොනාද කරේ, ෆන් සිදුවීම් ගොඩක් සිද්ධ වුණා, කට්ටිය ෆුල් ආතල් එකක් ගත්තා. හරි, අපි ඉතින් බලමු මේ වීඩියෝ ටික ඉස්සරහට. ගොඩක් සුදී
විශේෂයෙන් ඇන්ටිලා සුද්ධි අතර මගේ මේ වගේ දේවල් සංවිධානය කළාට ඉතින් හැමෝගෙනම තියෙන්නේ වෙන වෙනම මතක වෙන වෙනම විශේෂ මතක ඉතින් ඒ වගේම ඒක ආදරෙන් අරගෙන කැමති සමේ මම කැමති නෑ මේක අඳින්න කරන්න ඒ නිසා හැමෝම සුද්ධි මගේ මේ අවුරුදු 10 එක එක කාලවලදී හම්බෙච්ච ආගමේ ඉන්නේ සෑමෝටම ආදරෙන්ම සුතිවන්ත වෙනවා අමුවෙත් එක්ක මේ අවුරුදු 10 ඉවර හිටියට සහ මේ මගේ ගමනට ආශිර්වාද කරාට විශ්වාස කරනවා අවුරුදු තව දෙක තුනකින් ආයි හැමෝම හම්බ වෙයි කියලා න්යූසීලන්ඩ් වලදී විශේෂයෙන් මිස් වෙන්නේ නිදු පුලිව පුලි බැලදිෂ්ඨවයි ඊළඟට අපිට පාඩේ ලෑස් කරලා තිබ්බේ අපේ අනිත් යාළුව සෙට් එක ශකිලලා විශ්වයිලා රදිෂ් කල එකතු වෙලා. ඉතින් මේ පාඩේ යාළ ලෑස් කරලා තිබ්බේ විශ්වයිලාගේ ගෙදර. මේ වල්ඩ් පේනවා ඇති ලස්සන සැරසිල්ලක් කරලා තිබ්බ යාළා. මේ හැමෝගෙම අත්වලින් ප්‍රින්ට් එකක් තියලා කියන අත්වලින් මාක් කරපු ලස්සන ආට් වර්ක් එකක් යාළා මේ වෝල් එකේ ගහලා තිබ්බා. ඉස්සර වල්ඩ් වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මේ ඉතින් මේ කට්ටියත් තැන්ක් යූ කියන වීඩියෝ එකේ අතරතුරේදී මේ මේ වගේ දෙයක් සංවිධානය කරාට. හරි අපි මේ පාටි විස්තර ටික දැන් බලමු එහෙනම්. ඉතින් අචින්ට ඕන වුණ ඇත්තටම යන්න කලින් කට්ටේ මොකක් හරි පොඩි සෝනියකක් දීලා යන්න කියලා. ඉතින් මාතක සටනක් විදියට අපි කල්පනා කරා ඉතින් හැමෝටම තියාගන්න පුළුවන් ලේසියෙම තියාගන්න පුළුවන් දෙයක්. ඉතින් අපිට මතක් වුණේ ෆ්‍රිජ් මැග්නට්. මම ඔන්ලයින් සර්ච් කරලා පස්සේ මට හම්බුණා වෙබ්සයිට් එකක්. එයාලා අපි ෆොටෝ එකයි අපිට ඕන ටෙක්ස්ට් එකයි අප්ලෝඩ් කරාම ඒක මැග්නටක් විදිහට ප්‍රින්ට් කරලා එයාලා ගෙදරටම එවනවා. ඉතින් ඒක හොඳ ඔප්ෂන් එකක් කියලා හිතෙච්ච නිසා අපි ෆ්‍රිජ් මැග්නට් ප්‍රින්ට් කරා අපි යාළුවෝ හැමෝටම, කියන්නේ ෆැමිලිස් ඉන්න හැමෝටම. අපි එයාලත් එක්ක අපි ගත්ත ෆොටෝ එකක් ප්‍රින්ට් එක්ක ෆ්‍රිජ් මැග්නට් එක. ඉතින් එහෙම ප්‍රින්ට් කරලා අපි හැම ෆැමිලි එකටම අපි මේ පාටිසල් ආපු වෙලාවට ඉතින් එයාලට ඒක තැග් කරා. ගොඩක් සතුටුනා හැමෝම. ඇත්තටම ඒක ලස්සන මතක සටහනක්. මේ ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති. යා ඉතින් ඔයාලත් මේ වගේ දැක් කරනවා නම් හොඳ වැඩක්. මම ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම් මේ ඩුබායි ඉන්න කෙනෙක් නම් කොහෙන්ද මේක කරගන්න ඕනි කියලා මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක විස්තර දාලා තියන්නම්. කැමති කෙනෙක් ඕන නම් ඉතින් මේ වැඩේ කරගන්නත් පුළුවන්. ඔ මගේ එක
කොමගේද? එතන එන්න එන්න. කොහෙ තියෙන්නේ? දියන්නේ එක. දෙන්න මේ දෙන්නේ. එන්න මේ මේ මේ. ආ, රොස් එක. I hope you like it. යන්න කලින් දවසේ අචිනේට ඩුබායි මෝල් යන්න ඕනේ කියලා කිව්වා මේ විශේෂ ෆොටෝ එකක් ගන්න. අපි ඩුබායි මෝල් ගොඩක් පාර ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ෆොටෝ එකක් නම් කලින් අරන් තිබුණ නැහැ. ඒක නිසා ඒක ගන්නමයි ඕනේ කියපු නිසා අපි ඩුබායි මෝල් ගියා. ඉතින් ඩුබායි මෝල් යන්න අපිත් එක්ක කෝකිලායි නිශාදී එකතු වුණා. ඒත් එක්කම නිල්පුලගේ අම්මත් මේ දවස්වල ඩුබායි අවිල්ලා හිටියේ. ඉතින් යන්ටිත් අපිත් එක්ක ආව ඩුබායි මෝල් යන්න. හරි. යංකු ඉස්සරහට මම ඔයාලට පෙන්නන්නම් මේ මොකද්ද ගත්ත ෆොටෝ එක කියලා. හරි දැන් ඉතින් ඔන්න අන්තිම දවසේ රෑ තමයි මේ. ඉතින් අචිනි පහෙට උදේ තමයි අචිනි යන්නේ ෆ්ලයිට් එක තියෙන්නේ අද රෑ. ඉතින් හැමෝම වගේ කියන්නේ අපි ෆෙයාවෙල් පාටි දාපු හැමෝම ඊට පස්සේ එදා රෑත් අපේ ගෙදරට ආවා. ඉතින් අචිනිට අන්තිම පාර අචිනිට කතා කරලා ගුඩ් බයි කියන්න. ඉතින් මේක තමයි යාළුකම. ඇත්තනම මට මාර සන්තෝසයි අචිනිටත් මාර සතුටුයි. ඉතින් මේ වගේ යාළුවෝ ටිකක් අපිට මේ ඩුබායිල හම්බෙච්ච එක ගැන අපි මාර විදියට ලකි හරි සතුට වෙනවා. ගෙදර පිරෙන්න එදා කට්ටිය ඇවිල් හිටියා. ගොඩක් සන්තෝසයි. ඉතින් මේක තමයි ආයිත් කියන්නේ. මේක තමයි ඇත්ත යාළුකම. ඉතින් ආපු ගොඩක් හැමෝටම ගොඩක් ස්තුතියි අචින්ට ගුඩ් බයි කියන්න ආවට. සහ ඉතින් මේ යාළුකම් හැමදාම අපේ තියෙයි. මම නම් තාම ඩුබායි ඉන්න ඕගොමනත්. එනිවේ ඉතින් මේ යාළුකම් කවදාවත් නැති වෙන එකක් නැහැ. යෝඩගා කිසි පරාට එකක් අර මේ මේක බීෆ් මේක ඕපන් කළා. අචිනිගේ න්ියවසිීලන්ඩ් ගියන්න ෆ්ලයිට් එකේ සහ මේ ගියට පස්සේ ෆස් එක්ස්පිරියන්ස එකත් මම මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න මුලින්ම හිතාගෙන හිටියේ. ඒ වුණාට වීඩියෝ ටිකක් දීක වැඩුණා. මොකද මට කිසි ගැන ගොඩක් ඒවා කපන්න මට හිතුන්නේ නැහැ වීඩියෝ එක එඩිට් කරද්දී. මොකද යාළුවෝගේ මේ අපේ මේ එක්ස්පීරියන්ස් එක කියන්නේ මේ මොමන්ට්ස් මට මාරු විදිහට වටිනවා. ඉතින් මට හිතුන්නේ නැහැ සමහරක් ඒවා කපලා ඉන්න මීටර ගොඩාක් වීඩියෝස් තියෙනවා. පැය ගාණක් මට දාන්න පුළුවන් ඒ වීඩියෝස් මේ අපේ ෆෙයාවෙල්ස් වල විතරක් මට පැය ගාණක් වීඩියෝයක් මට හදලා දාන්න පුළුවන්. ඉතින් ඒත් එහෙම කරන්න බෑනේ. ඉතින් වලට බල්ලකට බෝරින් වෙනවනේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් කපලා කපලා ඒ මට දාන්න ඕනම ටික තමයි මම මේ දාලා දෙන්නේ. කියන්නේ මට මේ ටිකක් නැතුව මේ වීඩියෝ මම අප්ලෝඩ් කරලා දෙන්නේ නැහැ කියලා හිතුනාට මේ සෝ එකින් දිග වැඩුණා නිමේ ෂෝට් ඇන්ඩ් ස්වීට්. මේ න්ියුසීලන්ඩ් වල අචිනිගේ ෆස්ට් එක්ස්පීරියන්ස් වීඩියෝ එක. ඉතින් මම ළඟදී මරන් යන්නම්. නෙක්ස්ට් වීක් එකේ සමහරක් දාන්න පුළුවන් වෙයි. හරි. ඉතින් වීඩියෝ එක කැමති නම් ගිහලා ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ගිහලා සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ අපේ channel එක ගුණ දොස් කමෙන්ට් කරන්න, න්ියුසීලන්ඩ් ගැන මොනවද දැනගන්න තියෙනව නම් අහන්න පුළුවන් විදිහට කියන්නම්. එනිවේ න්ියුසීලන්ඩ් ගැන වීඩියෝස් ඉස්සරහට ගොඩක් අරන් එන්නේ හිතන් ඉන්නවා. අචිනි හේ ඉඳලා වීඩියෝස් එකක් කරලා අප්ලෝඩ් කරන්න තමයි plan කරන් ඉන්නේ. බලමු ඉතින් හැමදේම හොඳට සිද්ධ වුණොත් ඔයාලට තව ඉස්සරහට විස්තර ගොඩක් අපේ channel එකෙන් බලා ගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් එතකල් ගියන මචං අපි අර අරවා දිනවා යන්නන්ට ලෑස්ති සංගීත දිනේ බොක්ස් එක අඳන්න ඕනේ. ඉතින් අචින් ඉතින් දාලා යනවා මාව මේ න්ියුසීලන්ඩ් වලට. දුකයි දුකයි දුකයි.